රසායනික බන්ධන මේක 10 පන්තියේ පාඩම කර කර ඉන්නකොට ගිය අවුරුද්දේ කොවිඩ් එක නතර කරා හරි ඒක සමහර අයනවා ටියුට් එක තියෙනවා සමහර අය ටියුට් එක නැහැ දිනා ඕකට අලුත් පාඩම අලුත් පාඩම අලුත් පාඩම 10 පන්තියේ අපිට කරන්න බැරි වෙච්ච පාඩමක් මේ ඉතින් අලුත් පාඩම හරි එතකොට සමහර අය ටියුට් දීලා තියෙනවා සමහර ටියුට් නැහැ ඒ හින්දා ටියුට් එක අයින් කරන්න අපි ලියමු මට දෙකක් කරන්න බෑ ටියුට් එකට කියන්නයි එහෙම බෑ ඒ හින්දා අයින් කරලා පොතක පොතේ ලියන්න ලියන මාතෘකාව රසායනික බන්ධන ඉතාමත් වැදගත් පාඩම රසායනික ඔව් ඒක පාඩම දන්නේ නැහැ ආ ඉවෙන් පාඩම රසායනික බන්ධන හරි දැන් රසායනිකය පාඩම් කරලා ඉගෙන නේද ඉතින් ලේසි ලේසි මේ බලන්න දැන් මතක ගන්නකො ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඒවා කොහොමද මතක ගන්නකො දැන් රයිට් දැන් අපි ඔන්න මේ බලන්න මෙන්න මේ මං අඳින්නේ මූලද්‍රව්‍ය පරමාණුමක් ඒක කතා කරලා කතා කරලා නේද කොච්චර කතා කරලාද නේද මේ මූලද්‍රව්‍ය පරමාණුවේ න්‍යෂ්ටි මේදී මේදී මේ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන ශක්ති මට්ටම් දැන් මේ මේ මූලද්‍රව්‍ය පරමාණුවල තියෙන ශක්ති මට්ටම් තුනක් හරි මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් යනවද මතක නැද්ද දෙකයි මේකේ කීයක් යනවද අට මේ අවසානෙකෙත් යනවා ඉලෙක්ට්‍රෝන 8ක් දැන් මේ මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචය කීයද මේ මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචය මොකක්ද තුන්වෙනි කවචය තුන්වෙනි දැන් පාඩම් කියනවා මේක න්‍යෂ්ටිය මේක පළවෙනි කවචය දෙවෙනි කවචය තුන්වෙනි කවචය එහෙමද K L M M එහෙනම් මේ 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 මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන අවසාන බාහිරම කවචය කීයද තුන බාහිරම කවචය තුන ඒකේ මම ඇඳලා තිනවා ඉලෙක්ට්‍රෝන එකක් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය පරමාණුවක මේක මූලද්‍රව්‍ය පරමාණුවක් මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචයට අපි කියනවා සංයුජතා කවචය කියලා මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචයට අපි කියනවා සංයුජතා කවචය කියලා සංයුජතා කවචය පැහැදිලිද පැහැදිලිද කතන්දරේ ඔව් ප්‍රශ්න දෙනවා කියලා වහකට මේ පාඩම ගොඩක් තිබු බංගට යනවා ඉස්සරහට ගැටලු දෙනවා ඒවා වහන්න හරි පැහැදිලි කරන ඒවා සම්බන්ධ ගැටලු දෙනවා අහන්න එතකොට මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වහම ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචයද අපි කියනවා සංයුක්තා කවචය කියලා දැන් මේකේ බාහිරම කවචය වෙන්නේ කියන තුන්වෙනි කවචය හරිනේ එතකොට මේ බලන්න අපි ගමු හීලියම් sorry නියෝන් ඉන්නේ කීවෙනි ස්ථානයේද අන්න දැන් මතක් වෙයි ගන්න කියන්න ඒකනේ වැඩි කියන්නේ 10 වෙනි තැන හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් කීර්දින්නේ 10 වෙනි ස්ථානයේ එහෙනම් නියෝන් වල පරමාණු ක්‍රමාංකය කීයද
प्रोटोन प्रोटोन इलेक्ट्रॉन इलेक्ट्रॉन विन्यास देखाई संयुक्त कवच इलेक्ट्रॉन की उपरी उदाहरण संता कवचे तीन पूर्वम ऊपर मिले तो उनका उन पिल्ला नहीं आग अंगे संता कवचे की ये द एक देख तून एक तीन अटाई ओ आटम पिल्ला नहीं ये आ मिन्न संजता कवचे इलेक्ट्रॉन ऑटोमेटिक पिल තියෙන වනම් එහෙම නැත්නම් සංයුක්ත කවචයේ තියෙන්න පුළුවන් උඩරි ඉලෙක්ට්‍රෝන ගන්න පිළිල නම් අපි ඒ වගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාස වලට කියනවා ස්ථායි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයක් කියලා. එහෙම නැත්නම් අපි කියනවා උච්ච වායු ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයක් කියලා. ස්ථායි විඤ්ඤාසයක්. ස්ථායි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයක් कैल्शियम क्लोरीन කියව ඉස්තාර දෙන්නේ 8 8 17 17 2 8 මේකේ උඩින් මතක් වෙන්න පුළුවන් නේද ඔව් කියලා කිල්ල තියෙනවා 7 7 එහෙනම් මේක ඉස්තාර විඤ්ඤාසයක්ද නෑ මෙන්න මේ වගේ ඉස්තාර විඤ්ඤාසයක් ලබා නොගත්ත अरे उच्च वायु विन्यास या लबागत्ते नेति स्थायी विन्यास या लबागत्ते नेति मूल द्रव्य परमाणु स्थायी विन्यास या लबागन्न त्याग करना ममक नियोन वगैरह ममक आगन वगैरह ने वाई क्यों उत्साह करना कोहो मत उत्साह कराने के लिए बाल राइट असम इस सलाम मेरी लिया करने को ट्यूब टेक आते का संसाधनी कराने अंडा देखा ट्यूब टेक लिया में अंडा देखा पोते लिया अरे इस तरह वाली अन मातु का आवाज संयुक्ता कवचे संयुक्ता कवचे अरे क्लियर ना मूलद्रव्य परमाणु कर मूलद्रव्य परमाणु कर इलेक्ट्रॉन पावतीन
මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන පවතින බාහිරතම කවචය මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන පවතින බාහිරතම කවචය බාහිරතම කවචය සංවිධාතා කවචය ලෙස හැඳින්වේ බාහිරතම කවචය සංවිධාතා කවචය ලෙස හැඳින්වේ බාහිරතම කවචය සංවිධාතා කවචය ලෙස හැඳින්වේ හරි right ඊළඟ මාතෘකාව ලියන්න ස්ථායී වින්‍යාසයක් යනු කියලා ඊළඟ මාතෘකාව ලියන්න ස්ථායී වින්‍යාසයක් යනු හරිනේ ස්ථායී වින්‍යාසයක් යනු તો දැන් බලන්න නියෝන් වල සංයුක්තා කවචයේ දෙක ඒකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි 8ම පිළිගන්න ආගන්ගේ සංයුක්තා කවචයේ 3 एक या ऊपर मिले कोण अटक करो बनवा अटम बिरिगा मेन्न मेवा के संयुक्ता कवचे पैदती है कि ऊपर में इलेक्ट्रॉन संख्या व पीरी दिए ने माना ए इलेक्ट्रॉन विन्यास ने मुकद्दा बिकिया ने स्थाई इलेक्ट्रॉन विन्यास या पहले द इतने दम बाला में हीलियम नियोन आगन की ने तुंडनाम सेलेक्वा हम තුන්ද නම ස්ථායි විඤ්ඤාසයක් අරගෙන තියෙනවා. අන්න ඒ නිසා ඒ මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රතික්‍රියාශීලීතාවයේ තාමත් අඩුයි. ඒ නිසා මේ හීලියම් නියෝන් ආගන් අපි හඳුන්වනවා උච්ච වායු කියලා. ඉස්සර නම් ඒවට කිව්වා නිෂ්ක්‍රීය වායු කියලා. දැන් අපි නිෂ්ක්‍රීය වායු කියලා කියන්නේ නැහැ. හේතුව තාමත් ඉහළ උෂ්ණත්වය පීඩනවලදී මේ ආගමික ප්‍රතික්‍රියා කරනවා. ඒ හින්දා දැන් උච්ච වායු වචනේ භාවිත කරනවා. මම කියන්න මේ කියපු ටික පැහැදිලිද කියලා? ඔව් සර්. ඔව් සර් පැහැදිලි. ඔව් සර්. ඊළඟ ලියන මාතෘකාව ස්ථායී වින්‍යාසයක් යනවා. ස්ථායී වින්‍යාසයක් යනවා. स्थाई विन्यास क्या नाम लिया लिया दे में लिया था नियोन इलेक्ट्रॉन विन्यास दिखाई अटाई आगन दिखाई अटाई अटाई देख लिया था ना देख लिया था පදාර්ථයේ වෙනස් වීම කියන පාඩම පාඩම් කළ අවසන් කරන මම සැප්තැම්බර් මාසයේ පදාර්ථයේ වෙනස් වීම පාඩම තමයි පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒක ඒ පාඩම පාඩම් කළ ඉවර කරනවා. ස්ථායි ඉලෙක්ට්‍රෝනයක් අ ස්ථායි විඤ්ඤාසයක් කියනවා. ආලියන් දැන් ලියන්න. මේක ලියු ස්ථායි විඤ්ඤාසයක් කියන එක ලියලා මේක ලියලා ගන්න. මෙටි ලියලා ගන්න. නියෝ සර්. හරි ලියන්න ලියන්න ලියු. නියෝන් ආගන් නියෝන් හා ආගන් වල කෙලින් සංකේපවත් කරනවා. නියෝන් හා ආගන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සැලකුව විට සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සැලකුව විට පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව
पहलती है कि ऊपर में इलेक्ट्रॉन संख्या पहलती है कि ऊपर में इलेक्ट्रॉन संख्या पीवी एटम पहलती है कि ऊपर में इलेक्ट्रॉन संख्या पीवी एटम संयुक्ता कवचे संयुक्ता कवचे पहलती है कि संयुक्ता कवचे पहलती है कि इलेक्ट्रॉन संख्या व पीरी है संयुक्ता कवचे पहलती है कि इलेक्ट्रॉन संख्या व पीरी है इलेक्ट्रॉन संख्या पीरी है इलेक्ट्रॉन विन्यास पीरी इलेक्ट्रॉन विन्यास स्थायी विन्यास से हेदिन्वे स्थायी विन्यास हेदिन्वे स्थायी विन्यास हेदिन्वे स्थायी विन्यास इलेक्ट्रॉन विन्यास लिवाम संयुक्त कवचे इलेक्ट्रॉन संख्या संपूर्ण ये विन्यास स्थायी विन्यास हीलियम नियोन आगन संयुक्त कवचे इलेक्ट्रॉन संख्या एक स्थायी विन्यास ऐसा हीलियम नियोन आगन वाले प्रतिक्रियाशीलता वितामत्मा डी ऐसा ये आप यहाँ देखने ना उच्च वाही के आलू चेहरे के पुतार तरुण दाल में तरुण दान ने पानी में लिया ना हीलियम नियोन आगन हीलियम नियोन आगन सेलकुविट हीलियम नियोन आगन सेलकुविट स्थायी विन्यासयक् लबागेन एति निसा स्थायी विन्यासयक् लबागेन एति निसा स्थायी विन्यासयक् लबागेन एति निसा प्रतिक्रियाशीलतावे इताडिय प्रतिक्रियाशीलतावे इताडिय मेनसा हीलियम नियोन आगन ऐसा हीलियम नियोन आगन उच्च वायु जैसे हेदिन्वे ऐसा हीलियम नियोन आगन उच्च वायु जैसे हेदिन्वे හරි මෙන්න මේ අභ්‍යාසයේ කරගාල කරන්න ඕන හරි මේ තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු මෙතන ලියන්න ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය මෙතන ලියන්න ස්ථායි අස්ථායි ලියන්න ස්ථායි විඤ්ඤාසයක්ද අස්ථායි විඤ්ඤාසයක්ද කියලා ලියන්න පටන් ගන්න संख्या
මම කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන් ඔයාලා පුළුවන් විදිහට හොයා ගන්න. මම ගන්න තියෙන මේ වෙද්දි තාම විශාල වශයෙන් පුළුල් පාසයක් උඩලා තියෙන මේවා සම්බන්ධ. මේක ක්ලාස් එකේ තියෙනවා. Right. Sodium in me. Sodium electrode kiya the. මේ අම්ලිසි මූලධාරී පරමාණුක ඉලෙක්ට්‍රෝන ගණන හොයාගන්න බැරි නම් එක පොඩි අලුත් අඩුවක් ඈ හරි සෝඩියම් ඉලෙක්ට්‍රෝන කියක් තියෙනවද 11 එහෙනම් මේ සෝඩියම් ඉන්නේ කීම ඉස්තරනේ ඔස්සිස්තරනේ එහෙනම් පරමාණු ක්‍රමාංක 11යි ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 11යි එහෙනම් ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය අස්ථායි විඤ්ඤාසය හරි මේ ඔක්සිජන් ඉන්නේ අටෙන් එහෙනම් 2යි 2යි 6යි මේක කියන්න පුළුවන් 8ක් සංයුක්ත කවචයේ 2 ඒ දෙවෙනි කේ තියෙන පුළුවන් 8ක් තියෙන්නේ කීයද 6යි එහෙනම් අස්ථායි 6යි අස්ථායි ඉලක ෆ්ලෝරින් නමය නමයි නමය අස්ථානි 2යි 7යි සංයුක්ත කවචයේ 2 තියෙන්න පුළුවන් 8ක් තියෙන්නේ 7යි එහෙනම් අස්ථායි අස්ථායි විඤ්ඤාසය ඇලුමිනියම් කියලා 10 මේ වගුව තේරුණාද නැද්ද? තේරුණා. එහෙනම් දරුවනේ අපිට පැහැදිලිව පේනව නේද? මේ තියෙන සෝඩියම්, ලිතියම්, ඔක්සිජන්, ෆ්ලෝරින්, ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය අස්ථායි. මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයක් ලබා ගැනීමට, ඒ කියන්නේ සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගන්න. තමන් අස්ථායිනේ. එහෙනම් සංයුක්ත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න හදාගන්න ප්‍රතිසංවිධානය කරගන්න ක්‍රම තුනක් අනුගමනය කරනවා. සංයුක්ත කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියෙන්න පුළුවන් සංඛ්‍යාව උපරිම සංඛ්‍යාව නැත්නම්
එයා උත්සාහ කරනවා සංයුක්තා කවකයේදී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම සංඛ්‍යාවක් කරගන්න. එහෙම නැත්නම් අපිට ලස්සන වචනයක් කියනවා සංයුක්තා කවකයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගන්න මෙයා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒ ඒ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සංයුක්තා කවකයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එහෙම නැත්නම් संयुक्त कवचे इलेक्ट्रॉन लवाबंधुक्त कवचे इलेक्ट्रॉन हौल कर कवचे इलेक्ट्रॉन संख्या स्थान करुक्त कवचे इलेक्ट्रॉन पीट कर එහෙම නැත්නම් සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන අරගන්නවා ලබා ගන්නවා ඔව් ලබා ගන්නවා එහෙම නැත්නම් සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන අරගන්නවද හවුල් කරනවා ඔන්න ඔය ක්‍රියාමාර්ග වලින් තමයි අස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස තියෙන මූල ද්‍රව්‍ය පරමාණු ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්නවා පැහැදිලිද නේද प्रश्न तीरवल महान प्रश्न तीरवल महान प्रश्न तीन पाड़ी दहाँ पाड़ दहाँ अरे पहली नेता प्रश्न हाँ अरे राइट मैं क्या दिल्ली आता हूँ मैं बंगले दिल्ली आता हूँ सोडियम लिथियम कमांडलिया ऑक्सीजन लिथियम सोडियम ऑक्सीजन फ्लोरीन संकेत कर फ्लोरीन एल्युमिनियम याना मूलद्रव्य परमाणु वल याना मूलद्रव्य परमाणु वल याना मूलद्रव्य परमाणु वल इलेक्ट्रॉन विन्यासे යන මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අස්ථායි වේ අස්ථායි වේ මෙවැනි මූලද්‍රව්‍ය පරමාණු මෙවැනි මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට මෙවැනි මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට එනම් සංයුක්තා කවචේ इलेक्ट्रॉन प्रतिसंविधानी करगणीमट संयुक्त कवचे इलेक्ट्रॉन प्रतिसंविधानी करगणीमट
संविधान कमेटी इलेक्ट्रॉन प्रति संविधान ये कर गनी मटर पाहत क्रम अनुगमने कराए पाहत क्रम अनुगमने कराए मैं क्रम तो लिया संयुक्त कवचे इलेक्ट्रॉन पिट गिरीम हो संयुक्त कवचे इलेक्ट्रॉन लगा गिरीम हो संयुक्त कवचे इलेक्ट्रॉन हाउ गिरीम मिन्न में क्रिया मार्ग वलिन स्थायी विन्यास अर्गन उत्साह करनो किया करने के क्रम तो You are there? Oh, sir. Okay. Hey, mom, you are there? You are there. Hey, come on. Hey. දැන් බලන්න හරි එතකොට මේ මේ ක්‍රියාමාර්ග ගන්න මොන වැඩේ කරගන්නද ජීත කවචයේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගන්න මුළුමනින්ම සම්පූර්ණ කරගන්න ඒ කියන්නේ ස්ථායි වින්‍යාසයක් ලබා ගැනීම සඳහා තමයි එක්කෝ සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා ने ोट उदाहरण ස්ථායි වින්‍යාසයක් ගන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා හරි එතකොට ඒ ඉලෙක්ට්‍රෝනේ නිකම් පිට කරන්න බෑ යාට තව පරමාණුක එක ගන්නවා ඉලෙක්ට්‍රෝන ගන්න දැන් එතකොට මෙයා පිට කරා මෙයා ගන්නවා ගත්ත හැටි මෙයා ධන වෙනවා මෙයා ඍණ වෙනවා මේ දෙන්නා අතර ඇතිවෙන මොකක්ද ආකර්ෂණ බල බැදී මෙන්න මේ වගේ ස්ථායි වීම සඳහා इलेक्ट्रॉन पिटकिरीम हरि इलेक्ट्रॉन लबा गनीम हरि इलेक्ट्रॉन हौले त्याग गनीम हरि करगत्ताम इलेक्ट्रॉन प्रतिसंविधाने वेला परमाणु अतर एहेम नत्तं अयन अतर एति वेनवा आकर्षण बल
එහෙම නැත්නම් අපි කියනවා බැඳීම කියනවා මේ ආකර්ෂණ බල හේවත් බැඳීම වලට අපි කියනවා රසායනික බන්ධන කියලා රසායනික බන්ධන එහෙනම් ඇත්තටම රසායනික බන්ධන ඇති වෙන්නේ මොන වැඩේ කරගෙන කියලා අනේ මයික් එක මියුට් කරන්න දැන් රසායනික බන්ධන ඇති වෙන්නේ එයා මොනවා කරගෙන ගිහිල්ලාද නේද රසායනික බන්ධන හදන්න සිද්ධ වෙන්නේ එයා මොනවා මේ පරමාණු මොනවා කරන්න ගිහිල්ලාද ස්ථයි ඉලෙක්ට්‍රෝන උවමාරු කරලා ස්ථයි අන්නාරි ස්ථයි වින්‍යාසයක් ලබා ගැනීමට යා මේ ප්‍රතිඵලයක් විදිහට තමයි රසායනික බන්ධන ඇති වෙන්නේ හරි රයිට් ලියන්න පුතා මාතෘකාවක් රසායනික බන්ධනයන් කියලා රසායනික බන්ධනයන් රසායනික බන්ධනයන් ලියන්න හරිනේ ලියවද මාතෘකාව රසායනික බන්ධනයන් ලියවද මාතෘකාව මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වීම සඳහා නැත්නම් උදෙසා ස්ථායි වීම උදෙසා නැත්නම් සඳහා මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා සංයුක්ත කවකයේ ඉලෙක්ට්‍රෝන මූලද්‍රව්‍ය පරමාණු ස්ථයි වීම උදෙසා නැත්නම් සඳහා සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගැනීමෙන් පරමාණු අතර හෝ අයන අතර ඇතිවන ආකර්ෂණ බල ඇතිවන ආකර්ෂණ බල වරහන් ඇතුලේ බැඳීම් පරමහන්න රසායනික බන්ධන ලෙස හැඳින්වේ රසායනික බන්ධන ලෙස හැඳින්වේ හරි පැහැදිලිද හරි නේද හරි හරි දැන් දරුවනේ අගන්න. එතකොට රසායනික බන්ධන වර්ග දෙකක් තියෙනවා. හැබැයි මේ වර්ගීකරණය කරන්නේ බන්ධන සැදීමේදී සහභාගී වන පරමාණු බලන්නේ පරමාණු හැසිරෙන ආකාරයම තමයි මේ බන්ධන වර්ග කියන්නේ. හරි?
රසායනික බන්ධන වර්ග දෙකකට බෙදෙනවා මෙන්න මේ පදනම අනුව පරමාණු හැසිරෙන ආකාරය අනුව මොනවද මේ බන්ධන වර්ගය එකක් තමයි අයනික බන්ධන එක බන්ධන වර්ගයක් අපි හඳුන්වනවා අයනික බන්ධන අයනික බන්ධන අනෙක් බන්ධන වර්ගය අපි හඳුන්වනවා සහ සංයුජ බන්ධන සහ සංයුජ බන්ධන කියලා කතා කරනවා මේ පාඩමේදී රසායනික බන්ධන ද්විවර්ගයක් එකක් අයනික බන්ධන අනිත් එක මොකද්ද සහ සංයුජ බන්ධන හොඳට මතක තියාගන්න මේ වර්ගීකරණය කරන්නේ බන්ධන හැදෙද්දී ඒවට සහභාගී වන පරමාණු හැසිරෙන විදිහ බලන්න හැසිරෙන ආකාරය සැලකලා තමයි බන්ධන වර්ග දෙකකට බෙදන්නේ මොනවාද අයනික බන්ධන සහ සහ සංයුජ බන්ධන කියන්නේ මේක ගන්න द्रव्य परमाणु ස්ථායි විඤ්ඤාසයක් ලබා ගන්න මොන ක්‍රමවලටද ඒ ලබා ගන්න ගියාම ඒ මූලද්‍රව්‍ය පරමාණු හෝ අයන අතර ඇතිවන්නා වූ බැඳීම් වලට කියනවා රසායනික බන්ධන කියලා. ඒ රසායනික බන්ධන දෙවර්ගයක් අපි කතා කරනවා මේ පාඩමේදී අයනික බන්ධන සහ සහ සංයුජ බන්ධන කියලා. හරි අපිට තවදුරටත් අද දවසේ ඉදිරියට යන්න ඉඩ කරමුනි හේතුව අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ අයන කියන්නේ මොනවද කියන මාතෘකාව හරි කතා කරන්න ඉඩ කරමුදි එක අයනයක් පැහැදිලි කරන්න විනාඩි 15ක්වත් යනවා හරි ඒ නිසා අදට අපිට සමාප්තිය සනිටුහන් කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ